චිත්‍ර ශිල්පියාට පින්සලත් කැමරා ශිල්පියාට කැමරාවත්. ලේඛකයාට පෑනත් සරසවිය විසින් තිළිණ කරනු ලබන්නේ සුවිශේෂී ජනතා මෙහෙවරක් සඳහායි. ඒ ජනතා මෙහෙවර දේව කාර්යයක්සේ ඉටු කළ ඇය සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. මේ මෑතකදී 2024 සිංහලාංශ ජනාධිපති පරිසර රන් සම්මානෙන් පවා නැවතත් ඇය පිදුම් ලබනවා. එවගේම වසර 10ක් තුළ ග්‍රන්ථ 16ක් දෑයට තිළිණ කළ ඇය ග්‍රන්ථ කතුවරියක්. නමින් ඇය සුරේකා නිල්මිණි ඉලංගකෝන්. අද අප සුදානම් වන්නේ ඇය පිළිබඳව, ඇගේ ලේඛන කලාව පිළිබඳව පිළිසඳරේ යෙදෙන්නටයි. අයිබුවන් නිල්මිණි ඉලංගකෝන් මහත්මිය, ඉතින් කොහොමද? මදින් ඉන්නවා. බොහොම ස්තුතියි ආරාධනාවට. ඔව්, අපි මෙහෙම පටන් ගමු කතාව. අපි මේ පාසල් යන කාලේ වැඩිහිටියෝ ළමයින්ගෙන් අහපුවම අහන්නේ හැමතිස්සෙම, ඔයා ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා. එතකොට දරුවෝ කියනවා, මම කැමති දොස්තර කෙනෙක් වෙන්න, මම කැමති ගුරුවරියක් වන්න, මම කැමති ඉංජිනේරුවෙක් වන්න, මම කැමති හෙදියක් වන්න. හැබැයි කොයි කෙනෙක්වත් කියන්නේ නැහැ කොයි වෙලාවකවත් මේ මම කැමති ලේඛකෙක් වෙන්න, ලේඛිකාවක් වෙන්න කියලා. හැබැයි ඇය ලේඛිකාවක් වෙන්න තමයි කුඩා කාලේ කැමති කියලා කියන්නේ. ඇයි ඇත්තටම ඔබ ලේඛිකාවක් වෙන්න හේතුවේ? ඊට මොකක් හරි පසුබිම්මෝ කතන්දරයක් කතාවක් තියෙනවද? ඔව්, කතන්දරයක් තියෙනවා. කියන්නේ අපේ පවුලේ වැඩිහිටියෝ හුඟක් වෙලාවට මේ පත්තර ලියන ශේෂ්ත්‍රේ කවුරුවත් හිටියේ නැහැ. හැබැයි මේ බොහොම හොඳ පාඨකයෝ, විශේෂයෙන් යොවුම් පත්තර, එතකොට ජාතික පත්තර, මේ හැම දෙයකම ආශ්‍රය ලැබුණා. ඉතින් පොඩි කාලේ ඉඳලා මම කියවන්න පුරුදු වුණා. ඒ නිසා ඒකත් එක්ක මගේ හිතෙත් ආශාවක් ඇති වුණා ලියන්න. හැබැයි මම මට ලියන්න පුළුවන් කියලා දැනගත්තේ, මට මතක විදිහට 3 වසර වගේ ඉන්න කාලේ ඔය රචනා ලියනවනේ. ඉතින් රචනා ලියනකොට මේ ඒක ලියපු එක රචනාවක් මේ පන්ති බාර ගුරුතුමියගේ ගොඩාක් ඇගීමට ලක් වුණා. ඉතින් මට හිතුණා මට ලියන්න පුළුවන් සහ ලියන්න ආසාවක් ඇති වුණා. ඒ හරහා දිගටම ලියන්න ගත්තා. එතකොට මම අර මට මමවත් නොදන්න වගකීමක් කියලා තේරෙන්නේ නැති කාලේ මම කියන පොඩි කාලේ මම යන්නේ පත්‍රකාරයෙක් කියලා. පත්‍රකාරය කියන ඒකේ බරපතල මේ භූමිකාවේ වගකීම සහගත බව මම දන්නේ නැහැ. නමුත් මට ආශාවක් ඇති වුණා. මම හිතනවා ඒක තමයි මගේ මුල් ආරම්භය වුණේ. එතකොට ඔබ පොඩි කාලේම පත්‍රවලට ලිපි මොන හරි එහෙම දෙයක් ලියලා තියෙනවද? ඔව්, පුංචි කාලේ ඉඳලා මම ඉස්සලා මම පටන් ගත්තේ ඥානෘත්ප දීපේ ළමාප දීපේ පිටුවක් තිබුණා ඒ කාලේ. ඒ පිටුවට නිර්මාණය යොමු කරා. ඊට පස්සේ මිහිර පත්‍රේ චණ්ඩි බින්දු කියන මේ ළමා පත්‍රවල තමයි මම ලිව්වේ. ඒ වගේ නිර්මාණ පළ වුණා. ඔබ ලියන ලිපියක්, කතාවක්, කවියක් පුවත්පතක පළ වුණායින් පස්සේ ඔබට දැනුනේ කොයි වගේ හැඟීමක්ද? මතකද ඒ වගේ එකක් පළ වෙච්ච මුල්ම දවස? අනිවාර්යයෙන් මතකයි. මම කිව්ව මම ඥානන්ද ප්‍රදීපී පත්‍රයට ලිව්වේ කියලා. ඉතින් ඉරිදන්නේ අපේ දහම් පාසල් ගිහිලා පත්‍රේ ගන්න. ඊට පස්සේ දැන් මගේ කවියක් පළ වෙලා තිබුණා ළමා පිටුවේ. මට මාර සතුටුයි. හැබැයි මේක කියන්න කෙනෙක් නෑ. මට හොඳට මතකයි අපේ මේ පාසලේ මේ මුරකරු විදිහට හිටිය ඇල්බර්ට් කියලා අංකල් කෙනෙක්. මම මේ අංකල්ට තමයි දුවලා ගිහිල්ලා පෙන්නේ, අංකල් මෙන්න මගේ මේ අද කවියක් ගිහිල්ලා තියෙනවා පත්‍රේ කියලා. ඉතින් හරිම සතුටුයි. මොකද ගෙදර ගිහිල්ලවත් අර සතුට බෙදා ගන්න කලින්ම මේ කාට හරි පෙන්වන්න ඕමනා වුණා. ඉතින් ඒ කාලේ අද වගේ මෙච්චරම නැහැනේ, මාධ්‍ය දියුණුත් නැහැනේ. ඉතින් ඒක හරි මේ හරි අභිප්‍රේරණයක් වුණා මට. එතකොට දැන් ගෙදර ගිහිල්ලා ගෙදර ආයට පෙන්නපුවාම කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ? ගෙදර අය දන්නවා කොහොමද මම ලියනවා කියලා. හැමතිස්සෙම ලියනයි කියවන එක තමයි කරන්නේ. ඒ නිසා ඉතින් යාළුවට සතුටයි. ඉතින් ඒකල්ලෝ පුළුවන් විදිහට මම කිව්වේ ඒ කිසිම කෙනෙක් මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ නැහැ. ඒ වුණාට ඉතින් හැමෝගෙම හැම වෙලාවෙම මට ලොකු සහයෝගයක් ලැබුණා. වෛද්‍යවරයෙක් වෙන්න වෛද්‍ය විද්‍යාලයට යන්න ඕනේ. ඉංජිනේරුවරයෙක් වන්න යන්න ඕනේ ඒකටත් විශ්වවිද්‍යාලයට. එතකොට ලේඛිකාවක් වෙන්න කොහෙටද යන්න ඕනේ? මොනවද සපුරාගත යුතු ඉලක්ක වෙන්නේ? මම හිතන්නේ මූලික වශයෙන්ම තියෙන්න ඕන ඒකට සහජ කුසලතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මම දැනගන්න ඕනේ මට ලියන්න පුළුවන් කියන එක. හැබැයි ඒක දැනගන්නත් කාලයක් යනවා සහ අත්දැකීම් වලින් තමයි ඒක පෝෂණය වෙන්නේ. ඉතින් මමත් මුල් කාලේ අර පාසලෙන් තමයි පන්නරේ ලැබුවේ. පාසලේදී හැම තරගයකටම ඉදිරිපත් වෙනවා ලියනවා. ඒ වගේ මම මගේ ලේඛන කුසලතාවය හදාගෙන ආවා. හැබැයි හුඟක් වෙලාවට මට ඒක කියන්නේ වෘත්තීය මට්ටමින් කුසලතාවයේ වැඩි දියුණු කරගන්න වැඩි මට ලැබුණේ අත්දැකීම්. ඒ කියන්නේ ඇත්තම කියනවනම් මම මේ වෙනකොටත් මට ජනමාධ්‍ය මම උපාධියක් හදාරලා නැහැ. ඩිප්ලෝමාවක් විතරයි හදාලා තියෙන්නේ. ඒ වුණත් මම පෝෂණය ලැබුවේ තනිකරම අත්දැකීම් වලින්. අවුරුදු දීර්ඝකාලීනව ලිවීම සහ හැබැයි ලේඛකයෙක් පෝෂණය වෙන්න ඕන මාර්ග කීපයක් තියෙනවා. කියවීම යතින්
පළවෙනි තැන ගන්නවා කියවීම. අනිවාර්යයෙන්ම කියවන්නම ඕනේ. කියවන්නේ නැතුව අපිට ලිවීම පෝෂණය කරගන්න බෑ. ඊට පස්සේ අර තියෙන විපත්තියෙන් එන දේ, ඊට පස්සේ සහජ කුසලතාවය, මේවා වැඩි දියුණු කරගන්න ඕන. සහ ප්‍රවීණයන්ගෙන් ලැබෙන අත්දැකීම්, මේ පළපුරුද්ද, මඟ පෙන්වීම සහ පන්නරේ, ඒක තමයි මං හිතන්නේ මගේ ලේඛන දිවියට ආශිර්වාදයක් සහ ශක්තියක් උනේ. ඒතර පාසලේදී ඔබට ලැබුණේ කොයි වගේ තල්ලුවක් දතදීමක්ද? පාසලේදී හැම වෙලේම ඒක මූලිකත්වයෙන් ලැබුණා. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් නිසා පන්ති භාර ගුරුවරිය හෝ විෂය භාර ගුරුවරිය හෝ හැම තිස්සෙම ලියන පත්‍රෙම තමයි මාව යොමු කරේ. මොකක් හරි තරගයක්, මොකක් හරි පත්‍රයක හරි තියෙනව නම්, මේ රචනා තරගයක්, කෙටි කතා තරගයක් මොනවා හරි තියෙනව නම් මාව ඒගොල්ලෝ යොමු කරා. ඒක මම මතක් කරන්න ඕනේ. මම පාසල් ගියේ වැලිවිරි මද්දුම්බණ්ඩාර මහාවිද්‍යාලයට. ඉතින් ඒවකට හිටිය විදුහල්පතිතුමා එල්.ඩී. ප්‍රේමසිරි මහත්මයා, එතුමා දැන් අපතර නැහැ. නමුත් එතුමාගෙන් ලොකු තල්ලුවක් ලැබුණා සහ විශාල ඇගයීමක් ලැබුණා. ඒ දවසල හරිම ආසයි. ඉතින් අර ඇගයීම් කියන දේ මං හිතන්නේ ඕන කෙනෙක්ට ශක්තියක් වෙනවනේ. ඉතින් පාසල තමයි මගේ, කියන්නේ අපිට දැන් ලොකු පාසල් එක ගත්තාම අපේ පාසල පොඩි පාසලක් සාමාන්‍යයෙන්. පරිෂද මූලස්ථ මහාවිද්‍යාලයක් වුණාට ග්‍රාමීය පාසලක්නේ. නමුත් අපේ දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න විශාල වශයෙන් අත දෙන, ඒ කර නොමසුරව මේ හැකියාව දියුණු කරගන්න උදව් කරන හොඳ ආචාර්ය මණ්ඩලයක් මට ලැබුණා. ඒක ලොකු ශක්තියක් වුණා. අපි කතා කරමු ඔබගේ මාධ්‍ය ජීවිතය ගැන. කොහොමද ඔබ මාධ්‍යයට යොමු වන්නේ? ජනමාධ්‍ය වේදිනියක් වන්න, සම්මානනීය ජනමාධ්‍ය වේදිනියක් වන්නට පසුබිම සැකසෙන්නේ කොයි ආකාරයෙන්ද? මාධ්‍ය ජීවිතයට හම්බෙච්ච සම්මාන ගැන කියනවා නම්, මේ වසරේ 2024 වසරේ ජනාධිපති රන් ජනාධිපති පරිසර සම්මානවලලේ මාධ්‍ය අංශයේ පුවත්පත් සිංහල මාධ්‍යයෙන් රන් සම්මානය මට හම්බුණා. මම හිතනවා ඒක මාධ්‍ය ජීවිතේ මගේ විශේෂ කඩයිමක් වුණා කියලා. ඊට කලින් 2021 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානවලදී හොඳම විශේෂාංග ලේඛකයාට හිමි සම්මානයත්, 2022 වසරේ හොඳම සෞඛ්‍ය වාර්තාකරුවට හිමි සම්මානයත් ලැබුණා. ඒ හැම දෙයක්ම මම හිතනවා මාධ්‍ය ජීවිතයේ අර හොඳම ලැබිච්ච අස්වැන්න කියලා හිතනවා. මොකද වසර අපි දන්නවා මේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන ජනමාධ්‍යවේදීන්ට මේ පුවත්පත් ලේඛකයන්ට සම්මාන ලැබෙන අවස්ථා අඩුයි. නමුත් මේ සම්මාන වලට අපි අයදුම් කරන්න ඕන. අයදුම් කළා තමයි දැන් සමහරව තර්ක කරනවා, මේ හරිනම් අපි කරන වැඩ වලට අපිට ඒවා කවුරු හරි ඇගීමට ලක් කරලා අපිට සම්මානයක් දෙන්න ඕන කියලා. නමුත් මේ සම්මානයට අපි අයදුම් කරන්න ඕන. මම හිතන හැබැයි අයදුම් කරන්නත් තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න බෑ, තමන්ගේ දක්ෂතාවය කුසලතාවය ගැන. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. මොන විදිහෙන් ඒ සම්මානය ඒ විදිහට සම්මානයට පාත්‍ර වුණත් මම හිතනවා ඒක මේ ජනමාධ්‍ය වේදින්ගේ දක්ෂතා ඇගීමට ලක් කරන්න ලැබෙන හොඳ අවස්ථාවක් කියලා. එතකොට මේ තව දෙයක් තියෙනවා. දැන් ඔය පුවත්පත් වලට ලියලානේ ඔය සම්මාන හම්බෙන්නේ. අවුරුදු 10ක් තුල ග්‍රන්ථ 16ක් ඔබ එළි දක්වනවා. කියන්නකෝ මේ වார்த்தාව සම්බන්ධව. මම හිතනවා ඒක වார்த்தාව නෙවෙයි කියලා. මොකද සමහර විට අපි දන්න අවුරුද්දට පොත් 5ක් 6ක් එළි දක්වන අයත් ඉන්නවා. නමුත් සමාවෙන්න. පොත් 5ක් 6ක් එළි දක්වුවත් කෙනෙක් ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ දෙපැත්තක ගමන් කරන ගමන් තමයි කාලය හොයාගෙන මේ වගේ නිර්මාණ කටයුතු වල යෙදෙන්නේ. විශේෂයෙන්ම ඔබ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. ඉතින් මේ කොහොමද වෙන්නේ මේ දේවල් වෙන්නේ? ඒක ඇත්ත. ඒක කාලයත් එක තමයි ලොකු සටනක් කරන්න වෙලා තියෙන්නේ. මොකද මම 2003 වරේ තමයි මගේ මුල්ම නවකතාව ලියන්නේ. කඳුළු වස්සානේ කියලා ඒක ලියන්නේ යෝනි පුවත්පතකට, හිරුණි කියන යෝනි පුවත්පතේ. එතකොට මම ඒ නවකතාව ලියලා තව නවකතා කීපයක් ලියනවා. හැබැයි මගේ ලියන නවකතාව පළවෙනිම මුද්‍රණයෙන් පිට වෙන්නේ 2013 අවුරුද්දේ, මුතුකුමාරී නොවේමා කියන කෘතිය. ඊට පස්සේ 2013 ඒ නවකතාව මුද්‍රණයෙන් පිට වුණාට පස්සේ දිගටම 2023 දක්වා නවකතා පොත් 16ක් මට මුද්‍රණයෙන් නිකුත් කරන්න අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ මේ ඔබතුමා කිව්වා වගේ අර කාලය කියන එක අපිට ගොඩාක්ම අවශ්‍ය වෙනවා. කාලය මාධ්‍ය ජීවිතයට සෑහෙන දවසේ වැඩි කාලයක් කැප කරන්න වෙනවා. මොකද මේක මාධ්‍ය වේදිනියක් කියන පැය අටේ රස්සාවක් නෙමෙයි. අපිට අනිවාර්යයෙන්ම ඒකත් එක්ක යාවත් කාලින වෙමින් නිතරම නිවුස් එකක් වුණත් ඒ ප්‍රවෘත්තිය පිටපස්සේ යන්න වෙනවා අපිට. ඒකට ලිපියක් වුණත් විතරයි නිතරම ඒක යාවත් කාලින කරන්න වෙනවා. එහෙම බලනකොට කාලයත් එක්ක ලොකු හැරඹයක් කරනවා. හැබැයි ලිවීමට තියෙන ආශාව, ඒ නිසාම ඒ කාලය ගැන මම මේ වද වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලියනකොට ඒක සඳහා අවශ්‍ය කරන කාලය කොහොම හරි ලැබෙනවා. ඔබ මේ ආකාරයෙන් කාලය සමග සටන් කරමින් ලියන ලේඛන කලාව තුළ, ග්‍රන්ථකරණය තුළ ඔබ සම්මානෙන් පිදුම් ලබනවා. හරි අපූර්ව අංශයක් ඔස්සේ ලියපු නවකතාවක් වෙනුවෙන් පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඒ නවකතාව ගැන.
ඒ නවකතාව නම සුලන් සීනු. හැබැයි ඒ නවකතාව ලියන්න පාදක වෙන්නේ ඒ සම්මානය. ඒ කියන්නේ 2012 අවුරුද්දේ මම රිවිර පුවත්පත් මාධ්‍ය විද්‍යාලයක විතර වැඩ කරනකොට මට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමීප වැඩ කටයුතු කරන්න ලැබුණා. මේ වෙලෙදි මම මතක් කරනවා එක්සත් ජාතීන්ගේ AIDS නිවාරණ සංගමයේ ප්‍රධාන කළමනාකරු විදිහට ඉපු වෛද්‍ය දයානාත් රණතුංග මහත්මයා. එතුමා නිසා අපිට මේ ලිංගික සංක්‍රාන්තිකයන්, ලිංගික ශ්‍රමිකයන් ගැන HIV සහ AIDS කියන්නේ අපි දන්නවා විශාල සෞඛ්‍ය තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල මේ ලැබෙන දත්ත වාර්තා අනුව මේ අවුරුදු 15 20 අතර දරුවන් අතර මේ HIV ආසාදනය ගැන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තියෙනවා. ඉතින් මේක ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ වගේම මේ කාලේ ඒ ගැන තදින්ම අවධානය යොමු කරපු නිසා මේ වෛද්‍ය දයනාත් මහත්මයා මාධ්‍ය වේදින් පිරිසක් එකතු කරගෙන මේ සම්බන්ධ විශාල වශයෙන් දැනුවත් කිරීම කරා. ඉතින් ඒ නිසාම මට මේ HIV සහ AIDS කියන්නේ මේ කාලේ මේ ටිකක් ආందోళනට තුඩු දීලා තියෙනවා. HIV කියන්නේ සහ AIDS කියන්නේ තත්ත්වයන් දෙකක්. ඉතින් මේක පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන්. මොකද HIV තත්ත්වය පාලනය කරගත්තොත් AIDS රෝගයට නොයා මේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඖෂධ ලබා ගනිමින් HIV තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන්. මේක මේ ඒකට උත්තේජනය කරනවා නෙමෙයි, මම කියන්නේ මේ සෞඛ්‍ය තත්ත්වයක් නිසා ඒක සමාජයේ ගොඩාක් අය දැනුවත් විය යුතු දෙයක්. ඉතින් මේ දැනුවත් වීම හරහා අර ලැබිච්ච සම්මානයත් එක්ක මට හිතුණා මේ කරුණ එකතු කරලා නවකතාවක් ලියන්න කියලා. මම සුලන් සීනු කියන නවකතාව ප්‍රකාශයට පත් කරේ ඒ අනුවයි. ඒ අනුව ලිංගික ශ්‍රමිකයන්, ලිංගික සංක්‍රාන්තිකයන් සහ HIV සහ AIDS රෝගී කියන මේ දෙක ගැනම පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න මට හැකි වුණා. ඔබ මේ සමාජයේ දැවන ප්‍රශ්න අරලා ග්‍රන්ථ කරන නිරත වෙනවා. ඒ වගේම 2019 වසරේ පාස්කු ඉරුදුන සිදු පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් යම් කෘතියක් ඔබ අතින් දේවී තිබෙනවා. ඒ මොකද්ද? ඔව්, ඒ නවකතාව පායා කියන නවකතාව. මෙතන තියෙන එක තමයි. මේ නවකතාව මම ලියන්න ඇත්තටම පාදක වුනේ 2019 අවුරුද්දේ සිට වෙච්ච පාස්කු ප්‍රහාරයේ. මම කතෝලිකෙක් විදිහට මට ලොකු කම්පනයක් ඇති කරා. ඒ වගේම මේ අපි දන්නවා කටුවපිටියේ ග්‍රාමයේම තනිකරම මළගයක් බවට පත් වුණා. ඒක හරිම අනුවේදිනිය සිදුවීම දාමයක්. එහිදී මට අවස්ථාව ලැබුණා ඒ ජීවිත කතා ගොඩාක් ගැඹුරින් අත්දකින්න. ඒගොල්ලන්ගේ ඒ සිදුවීමට මුහුණ දුන්න වින්දිතයන්ගේ. ඉතින් ඒ කම්පනය මගේ හදවතේ ගොඩාක් දුරට තිබුණා. ඒ නිසාම තමයි මේ පායා කියන නවකතාව සම්පූර්ණයෙන්ම වින්දිතයේගේ ජීවිත කතාවක් නෙවෙයි. නමුත් මේ ආශ්‍රයෙන් තමයි මේ නවකතාව නිර්මාණය වුණේ. මේකේ මුල් පිටපතත් අපි අතිගරු කාදිනල් හිම්පාණන්ට තමයි පිළිගන්නේ. උන්වහන්සේත් පොත කියවලා ප්‍රතිචාර දැක්වුවා. මට ඉතින් ඒක ලොකු සතුටක්. සහ මම හිතනවා අර ඒක තිබුණු කම්පණයෙන් පොඩ්ඩක් මිදෙන්නත් ඒක අවස්ථාවක් වුණා කියලා. අපි හැඟීම් දැනීම් එක්ක තමයි ජීවත් වෙන්නේ, අප ජීවි කොටාශයක්. එතකොට අපි මේ යම් කිසි නිර්මාණයක් කරද්දී, ග්‍රන්ථයක් නිර්මාණය කරද්දී, ලේඛන කලාවේ නිරත වෙද්දී කොයි වගේ හැඟීමක්ද දැනෙන්නේ? ග්‍රන්ථකරණය කියන්නේ මං හිතන්නේ නිර්මාණවේදීගේ හදවත ආත්මයත් එක්කම බද්ධ වෙච්ච දෙයක්. ඉතින් මොකක් හරි නිර්මාණයක් කරන දැන් අලුතෙන් නවකතාවක් ලියනවා කියලා හිතනකොට අපිට ඒක එකපාරටම ලියන්න බෑ. මම හිතන්නේ දැන් මගේ ඒක ලේඛකයාගෙන් ලේඛකයාට ඒ අත්දැකීම වෙනස් වෙනවා. නමුත් මගේ තියෙන අත්දැකීම නම් දැන් මට නවකතාවක් ලියන්න ඕන කියලා හිතුනහම ඒක වස්තු බීජය මුලින්ම ඒක ගැන කල්පනා කරලා ඒක හිතේ පෝෂණය වෙනවා කාලයක් තිස්සේ. කාලයක් තිස්සේ ඒකට අවශ්‍ය කරන සිද්ධි දාමය, ඒ සමහර තියෙන ඔබතුමාගේ වගේ ගැඹුරින්ම ගවේෂණය කරන්න ඕන අංශ තියෙනවා. ඒ වගේ හැමදේම එකතු කරලා ඒක හදවතේ ඇතුලේ ලියවිලා තමයි ඒක අපි මේ දැන් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ නේ. හුඟක් වෙලාවට දැන් පරිගණකගත කරන්නේ. මම දැන් ටයිප් කරනවා මිසක් කතාව. ඉතින් ඒක ඊට පස්සේ ඒක පහසුයි. ඒක දිගටම අර ඔබතුමා කිව්වා වගේ මුලින්ම කාලය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැත්තේ අරක හදවතේ පෝෂණය වුණාට පස්සේ ලියාගෙන යන්න පහසුයි. එතකොට ලොකු කාලයක් ගන්නෙ නැහැ. ඉතින් ඒක ලියනකොටත් විවිධ සමාජයේ වටපිටාව ඒ හැමදේම එකට බලපානවා. අපි ලබන අත්දැකීම් මාධ්‍ය වේදිනියක් විදිහට මට අමතර ඒක මං හිතන්නේ බෝනස් එකක්. මොකද නිර්මාණ වේදිකට වඩා මට අත්දැකීම් වලින් පෝෂණය වෙන්න ලැබෙනවා සහ විවිධාකාර අත්දැකීම් දවස ගානේ මහාන දකින්න ලැබෙනවා සිදුවීම් එක්ක. මම හිතන්නේ හැමදේකම එකතුවක් තමයි මේ නිර්මාණ ජීවිතයට පසුබිම සකස් කරන්නේ. මේ මම කිව්වේ ඒ කියපු දේවල් වලට අමතර මම හිතනවා මට බලපෑවේ මේ මූලික වශයෙන් මේ ලේඛන කලාවේ පසුබිම හැදෙන්න මේ
මම හරිම සෞන්දර්යාත්මක පරිසරයකින් තමයි මගේ ජීවිතය පටන් ගත්තේ. මම මගේ උපන්ගම මාගහ නුවර දිස්ත්‍රික්කයේ මේ මධ්‍යම පළාතේ නුවර ඉඳලත් හැතැම්ම ගණනාවක් ඈත දුෂ්කර හැබැයි හරිම සුන්දර ගම්මානයක්. ඉතින් මේ මාගහ කියන ගම මේ හරිම ලස්සන කියන්නේ ඒක කඳු කඳු වළල්ලක් මැද්දේ තියෙන ගමක්. ඉතින් උදේට ගෙදරින් එළියට බැස්සට පස්සේ දකින්න ලස්සනම මේ මීදුමින් වැහිච්ච කඳු යායක්. ඒ මැද්දේ මගේ ආච්චි මල් වවනවා. ඉතින් හරිම ලස්සන මල් වත්තක්. ඉතින් මම අවුරුදු 3-2-3 කාලේ ඉඳලා මෙහි හිටියේ. ඉතින් මේ ඒ පසුබිම් මම හිතන හරිම සුන්දරයි කියලා. මොකද ඒකටම එක ලස්සනයි මගේ ආච්චි හරිම ආදරණීය කෙනෙක්. ඉතින් මේ එයා කියන ලස්සන කතන්දර මම හිතන්නේ මේ අර පොඩි ළමයිගේ මූලික අවදී අර පරිකල්පනේ දියුණු වෙන්න නිර්මාණාත්මක ජීවියා බිහි වෙන්න බලපාන්නේ මූලිකම අවුරුදු 1-5 අතර කාලේ කියලා කියනවා. ඉතින් මං හිතන්නේ ඒ කාලේ ලැබිච්ච අර సౌందర్యාත්මක බව ඒ හැඟීම් මගේ හදවත තුළ තිබ්බ අර නිර්මාණාත්මක කියන මේ ඒ කොටස වැඩිපුර පෝෂණය කරා කියලා. ඒතර දැන් කතා කරා ආච්චි ගැන. ඉතින් අපි කතා කරමු ඔබ ගැන. සුරේකා නිල්මිණී ඉලංකෝන් ගැන. කියන්න ඔබ ගැන විස්තර ටිකක් අපිට දැනගන්න. ඔව් මම කිව්වත් වගේ මම මුලින්ම මේ මගේ උපන්ගම නුවර මාගහ. එතකොට මේ මගේ මූලිකම කාලේ ගත වුණේ එහි. මම ඉස්කෝලේ යන්න තමයි මම මධ්‍යම පළාතෙන් බස්නාහිර පළාතට එන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. මගේ තාත්තා සිරිවර්ධ නිලංකෝන් මේ වෙනකොට නැසී ගිහිලා අවුරුදු 12ක් වෙනවා. මගේ අම්මා වික්ටෝරියා අල්මේදා. එතකොට හැබැයි මගේ මූලික ළමාවිය ගත වුණේ මම අර මුලින් කිව්වා වගේ මගේ ආච්චි අම්මයි මේරි අල්මේදා. ආච්චි අම්මයි සීයාගේ ඇසුරේ තමයි මගේ මුල් ළමාවිය සංවර්ධනය වුණේ. ඒ ඇසුරෙන් හැබැයි අර කිව්වත් වගේ අපි කියනවනේ හැම වෙලාවෙම මේ විශ්වවිද්‍යාලවල නෙමෙයි අපි ජීවිතේ ඉගෙන ගන්න කියලා. හැබැයි විශ්වවිද්‍යාල වගේ මිනිස්සු ඒගොල්ලෝ කියන්නේ පරිණතය අත්දැකීම් වලින් ඒ ලැබිච්ච දේවල් මම හිතනවා අදත් කල්පනා කරන බලනකොට ඒ ලැබිච්ච දේවල් තමයි සමාජයට යහගුණ හරි මොනා හරි අර ඒ වගේ තමයි මගේ ජීවිතේ වැඩිපුර පෝෂණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ වැලිවිරි මද්දුම්බණ්ඩාර මහාවිද්‍යාලයට. ඒ ඉස්කෝලේ කාලය තුළ ඒ කාලෙත් ජීවිතේ කොහොමද මේ නුවර ඉඳලා වැලිවිරියට එන්නේ? ඔව් මං කියන්නේ මගේ තාත්තා ගමනාම් ගමන මණ්ඩලයේ වැඩ කරේ. ඒ එක තමයි නුවර කාලයක් සේවය කරා. ඊට පස්සේ කඩවතට ආවා. එහෙම තමයි ගම්පහ පදිංචියට එන්නේ. ඉතින් පාසල් ජීවිතේ එහෙම ගත වුණා. ඊට පස්සේ වැලිවිරි ශාන්තන්තෝනි දහම් පාසල තමයි මම දහම් අධ්‍යාපනය ලැබුවේ. ඒ හරහා විශාල වශයෙන් පෝෂණය ලැබුවා අධ්‍යාත්මික ජීවිතේ. මම හිතනවා මේ ඒ හැමදේමත් එක තමයි මේ ජීවිතේ ගලාගෙන ගියේ කියලා. එතකොට මම මේ වෙනකොට මම විවාහකයි. මට අවුරුදු 16ක පුතෙක් ඉන්නවා. පුතා තමයි මගේ හොඳම මේ බාරකාරයා සහ මගේ හොඳම විචාරකයා වෙන්නේ. එයාගෙන් ලොකු අත්දැකීම් ලැබෙනවා. මොකද අර කිනතගේ අපි හැම වෙලාවෙම දකින මේ પરම්පරා ගැටණයක්. ඒ කියන්නේ දැන් අපි දැනුමෙන් අත්දැකීම් වලින් සමහරවට බාල පරපුර අපිට වැඩි ඉදිරියෙන් ඉන්නවා කියලා හිතනවා මේ. මොකද මගේ පුතාගේ හරහායි ලැබෙන අත්දැකීම් එක. ඉතින් මේ හැමදේමත් එක්ක ජීවිතේ සතුටින් ගත කරනවා. ඔබ ජීවිතේ සතුටින් ගත කරනවා. ඒ වගේම මේ බලන් ඉන්න අයට අනාගත પરම්පරාවට මේ ලේඛිකාවක් විදිහට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද ඔවුන්ට ජීවිතය සතුටින් ගත කරන්නට? ඔව් මෙහෙමයි. දැන් ලේඛකයෙක් වේවා අපි හිතන සමහරවිට අපි කියනවා අපි ලියන නිර්මාණයකින් සමාජයට දැන් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා කියලා. හැබැයි අර මිනිස්සු පොත් කියවලා හැදෙන්නේ නැහැ. මිනිස්සු පොත් වලින් හදන්න බෑ කියලාත් කියනවා. මොකද මේ සමාජය එච්චරටම සංකීර්ණ වෙලා තියෙනවා දැන්. හැබැයි ඒ වුණත් අපේ පොතක් හරි කියවන කෙනෙක්ට මනුෂ්‍යත්වය ගැන හැඟීමක් දෙන්න පුළුවන් නම් මම කැමතියි ඒකට. මොකද මම දකින විදිහට මාධ්‍ය ජීවිතය තුළ පවා මම දකින්නේ මේ උඟක් වෙලාවට මනුෂ්‍යත්වය තමයි මිනිස්සු තුළ මනුෂ්‍යත්වය තමයි අඩු වෙලා තියෙන්නේ. අද මේ වැඩි කාලයක් යන කලින් ඊයේ පෙරේදා මාධ්‍ය වාර්තාවන් එකත් වුණා. යාපනයේ ප්‍රදේශයේ වියපත් යුවලක් මරලා තිබ්බ නිදිහනේදී කළු ගලකින් පහර දීලා. ඉතින් ඒක බලාගෙන යනකොට විමර්ශනය කරනකොට හෙලි වෙලා තිබුණේ එහෙම කරලා තියෙන ඒ දෙන්න මේ හොස්පිටල් එකේ කිලිටි රෙදි හොදන ටෙන්ඩරේ අරගෙන වැඩ කරන දෙන්නේ. ඒ ටෙන්ඩරේ ගන්න තමයි තරහට මේ මරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ තරමටම මනුෂ්‍ය ඝාතන කරන්න ඒ වගේ පටු අදහස් වලින් මෙයා වෙනවනේ. මම හිතන්නේ අපේ සමාජයට ඕන කරන්නේ මනුෂ්‍යත්වයේ. ඒ මනුෂ්‍යත්වයේ යගේ හැම කෙනෙක්ගේම හිතට දැනෙනවනම් ඒක තමයි මට මිනිස් සමාජය වෙනුවෙන් කරන්න තියෙන ප්‍රාර්ථනාව. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාටත් අයිපොන්. දෑබර හිතතුනි ඇය සුරේකා නිල්මිණී ඉලංගකෝන්. ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. ඒ වගේම වසර 10ක් තුළ ග්‍රන්ථ 16ක් දෑට තිළින කළ කතුවරියක්.
ඉතින් ඇගේ ඉදිරි දියුමඟ සාර්ථක වේවායි කියා වෙරිටාස් සිංහල සේවය ප්‍රාර්ථනා කරන ගමන් සමුගණටයි මේ සූදානම. ඔබට සුවදායි දවසක් ජෙසු පිටයි. Radio Veritas Asia, Singular Service.